അത് സിംഹലാലുത്തോറു ദവസേ മമ കൽപ്പനാകരേ മമ കോപദോപട്ട ശുഭപതന്നെ അപിട്ട മേമോത്തേ ഗെവാൽവലട്ട വില തനി തനിവ കിരിയുത്തുറവാണ് ബെഹ അപ്പേ മിനുസ്സു അത് അറകളെ അക്കരണോ മേ മിനുസ്സു മേ അറകളെ കറന്നെ തമൻ വെനുവെൻ നെമേ മേ രട വെനുവെൻ മേ രട്ട ഇതിരിയേതി ബിഹിവെന ദറുവൻ വെനുവെൻ මේ රටේ අනාගතය වෙනුවෙන් සමහරක් වෙලාවට මේ අරගලය අපේ කාලයේදී අපි දකින එකම සාමූහික විශිෂ්ට අරගලය වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේදී අපි කිරි උතුරවන්න ඕනේ මේ මිනිස්සු වෙනුවෙන්, මේ රට වෙනුවෙන්. ඒක තමයි අපේ යුතුකම, අපේ වගකීම. අපි මිනිස්සු හරි අසරණයි, හරිම අසරණයි. අපි හැමදාම බලාපොරොත්තු වෙන්න හිටියේ දියසෙන් කුමාරයෙක් පහළ වෙනකම්. අපේ දේශපාලන කාලකන්ණීන් මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව දැක්කා. මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව පාවිච්චි කරා තමන්ගේ බලය වෙනුවෙන්. හැමදාම මොකෙක් හරි දේශපාලකෙක් බලයට එද්දී උන් කිව්වේ, උන් ප්‍රචාරය කළේ, මේ එන්නේ දියසෙන් කුමාරයා, මේ දියසෙන් කුමාරයා එන්නේ රට බේරගන්න. අපේ ජ්‍යෝතිෂ කාරයෝ, මීඩියා කාරයෝ, පත්තර කාරයෝ උන් ඔක්කොම කළේ ඒක. උන් ඔක්කොම මිනිස්සුන්ගේ තේ තිබ්බේ අහිංසක බලාපොරොත්තුව, ඒ අහිංසක ප්‍රාර්ථනය ඌරගෙන කෑවා. මිනිස්සු ඒ වගේ අහිංසක ප්‍රාර්ථනයක් කළේ ඇයි? මිනිස්සුන්ට ඕනුණා කවුරු හරි ඇවිල්ලා මේ රට බේරගන්නවා දකින්න. මිනිස්සුන්ට ඕනුණා කවුරු හරි හොඳ නායකයෙක් ඇවිල්ලා මේ රට සංවර්ධනය කරා අරන් යනවා දකින්න. ඒක අහිංසක බලාපොරොත්තුවක්. ඒක නිර්ව්‍යාජ බලාපොරොත්තුවක්. ඒක සුන්දර ප්‍රාර්ථනයක්. අපේ කාලකන්ණි දේශපාලකයින් මිනිස්සුන්න ගොනාට අන්දලා ඒ ප්‍රාර්ථනය පාවිච්චි කරලා හැමදාම බලයට ආවා. උන් ඒ විදියට බලයට ඇවිල්ලා කරපු දේවල් තමයි අද අපි ඔය දකින්නේ. අද අපි ඔය දකින්නේ දේවල් උන් ඔක්කොමල්ල කරේ බලයට ඇවිල්ලා රට ගැන හිතන්නේ නැතුව තමන්ගේ බඩ ගැන හිතපු එක, තමන්ගේ දරුවන් ගැන හිතපු එක, තමන්ගේ පවුල් සංස්ථාව ගැන හිතපු එක. ඒ කාලකන්ණි වැඩ තමයි, ඒ කාලකන්ණි වැඩවල ප්‍රතිඵල තමයි අද අපි ඔය දකින්නේ. අද අපි ඔය දකින්නේ. ඒක නිසා මේක තීරණාත්මක මොහොතක්. තීරණාත්මක මොහොතක්. මිනිස්සු ස්වේච්ඡාවෙන්ම තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ දරුවන්ව කරපින්නගෙන පහරට බෑපු මොහොතක්. මම දැක්කා ඊයේ එක්තරා පක්ෂයක් කියලා තියෙනවා ඔවුනුත් මේකට සහභාගි වෙනවා කියලා. මේක පක්ෂවල අරගලයක් නෙමෙයි. ඒක නිසා කිසිම පක්ෂයකට, කිසිම දේශපාලන පක්ෂයකට මේ අරගලේ මැදට එන්න දෙන්න එපා. ඒ මොනොත් මේ අරගලේ තවත් ඇදෙනවා අර 89 88 කාලයට. ඒක නිසා කවදාවත් මේ අරගලය ජනතාවකෙන් දොර දේශපාලන අරගලයක් බවට පත් කරන්න එපා. ඔබ ඒක හොඳටම ඉතර ගන්න. මේක දේශපාලන අරගලයක් නෙමෙයි. මිනිස්සු බලාගෙන ඉඳලා 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 කරගන්නම දෙයක් නැති තැන එළියට බහැලා කරන අරගලයක්. එහෙම නැත්තම් මේ මිනිස්සු කවදාවත් තමන්ගේ දරුවන්ව කරපින්නගෙන අතේ තියාගෙන තුරුළු කරගෙන ගෝල් ෆේස් එකට ඉන්නේ නැහැ. මේක දේශපාලන අරගලයක් නෙමෙයි. මේක මිනිස්සුන්ගේ අරගලයක්. ඒක නිසා කිසිම දේශපාලකයෙක්ට, කිසිම දේශපාලන පක්ෂයකට අයිතියක් නැහැ ඒ මිනිස්සුන්ගේ අරගලයේ මැදට ඇවිල්ලා ඒක පාවිච්චි කරලා උන්ගේ බලය තාවුරු කරගන්න. කිසිම පක්ෂයකට අයිතියක් නැහැ. කොමාරි, මේ අලුත් අවුරුද්ද දවසේ අපේ එකම ප්‍රාර්ථනය අපේ රට ජයග්‍රහණය කළා, ගමන් කරත්වා, මේ තියෙන ආගාධයෙන් අපේ රට බේරගන්න පුළුවන් නියම නායකත්වයක්,
පක්ෂ දේශපාලනයකින් තොර නායකත්වයක් පහළ වේවා බිහි වේවා සහ මේ මොහොතේ අපේ මිනිස්සු ඉල්ලන්නේ කීප දෙයක්. එකක් තමයි ඔරා කාපු සල්ලි අපිට දීපල්ලා, අපේ රටට දීපල්ලා. ඒ ඔරා කාපු දේශපාලන තක්කඩින් මේ රටින් පලයල්ලා. රටට ආදරය කරන, රටේ මිනිස්සුන්ට ආදරය කරන නායකයෙක්ට බලය දීපල්ලා. අවුරුදු 70 ගානක් පුරාවට රට ඌරන් කාපු හැම දේශපාලන පක්ෂයක්ම රතු නිල් කොළ කහ ඕන පාටක් ඕන දේශපාලන පක්ෂයක් මේ රටින් අතු ගෑවිලම් පලයල්ලා. අපිට ඕනේ කරන්නේ අදවතින්ම මේ රට ආදරය කරන දේශපාලන පක්ෂයක් සහ මිනිස්සු කණ්ඩායමක්. අපේ මිනිස්සු අදිල්ලන්නේ ඒක. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඒ බලාපොරොත්තු ඉෂ්ට වේවා. මේ රට සංවර්ධනය කරා යන්න පුළුවන් යුගය උදා වේවා. අපි මේ නාගාදයෙන් මිදිලා මොනම ආකාරයකින් හරි රට ඉදිරියට අරන් යන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන් නායකයෙක් බිහි වේවා. මේ අලුත් අවුරුද්ද අපි හැමෝගෙම ජීවිතවල තීරණාත්මක අවුරුද්දක්. ඒ අලුත් අවුරුද්දේ ඒ තීරණාත්මක අභියෝග ජය ගන්න පුළුවන් නායකත්වයක් අපිට ලැබේවා. අපේ මිනිස්සුන්ට බුද්ධිමත්ව තීරණය ගැනීමට ඇකියාව මේ අලුත් අවුරුද්දේවත් ලැබේවා. මගේ රට වාසනාවන්ත වේවා. මගේ රට ජයග්‍රහණය කරා ගමන් කරත්වා. මේක මගේ ප්‍රාර්ථනය. මම විශ්වාස කරනවා මේක ඔබලාගේත් ප්‍රාර්ථනය. ඔබටත් මගේ රටටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.